අපේ ජීවන ගමන අපි යන්නේ අතුරේනේ. අතුරේ අපිට යද්දී අපි මේ තා දුරට එකතු කරගත් අත්දැකීම් අපිට වඩාක් ප්‍රයෝගී වෙනවා සහායව සහාය වෙනවා. අතුරේ ඔබ නිවැරදිව ගියොත් ඔබ දිනනවා. ඒත් අතුරෙන් වැටුනොත් අනතුරක්. ගම්මාන 25කගේ පමණ ජීවිතේ අනතුරේ ගෙනියන වැල්පාලමක්. මේකවත් තිබුණේ අපිට යන්න අන්න අර උදින් පොඩි ඔරුවක් තමයි දාලා තිබුණේ. ඔව්. ඒ ඔරුවේදී පදින වෙලාවට පදිනවා ඉතින්. ඔව්. පය 10ක් අය කරනවා යන්න ඉන්න වෙලාවකට. ඒකත් හරියට කරෙන්නේ නැහැ ඉතින්. අපිට අවශ්‍යතාවයකට ඔව්. හදිස්සියකට ගමනක් යන්න බැහැ. පාලමෙන් එහා පැත්තේ මිනිස්සු මේකට කියන්නේ කොස්ගුලන පාලම කියලා. පාලමෙන් මෙහා පැත්තේ මිනිස්සු මේ පාලමට කියන්නේ කොළඹෑව පාලම කියලා. ඒත් අපිට තේරෙන පොදු නම නම් මේක මාරක පාලම කියලා. පේනවා නේද මේ ලී දිරලා තියෙන්නේ පොඩි අය ගමන් කරන වැල් පාලමක් පොඩි අයගේ ජීවිතේ තනතුරේන මෙතනින් වැටුනොත් එම පල්ලෙයා තියෙන්නේ ප්‍රපාතයක් වගේ කළු පර්වතයක් වැටුනොත් ආයි ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බෑ ආ පුතේ පොඩ්ඩක් කතා කරමුකෝ කී වසරේ දින්නේ හතර වසරේ දැන් මේ පාලමෙන් ඒට මේට කී වතාවක් ඉදිරිය යනවද දවසට? හා තුන් වතාවක් ඉදිරිය. ඉස්කෝලේ යන්නේ මේ පාලම උඩින්ද?
ඉතින් අම්මලා බයක් කේම නැද්ද තනියම මේ පාලමේ ඕගලන් යද්දි? බය එදෙනවා සාමදාමට අයියා නැතුනට අම්මා එන එකන්ද? ආ අම්මත් එක්කද යන්නේ එතකොට? එතකොට දැන් අද ඇයි මේ තනියම? නෑ අම්මෝ අම්මා යවනවා. අම්මා යවනවා. දැන් කොයිද යන්නේ? හරි යනවා. හරි යනවා පරිස්සමෙන් ගිහින් එන්න. පේනව නේද? ජීවිතේ අවදානමේ තියාගෙන මේ වැල් පාලමක් උඩින් තමගේ ජීවන ගමන යන විදිය. අපි යා. පැහැදිලිවම මේ පාලම පිහිටලා තියෙන්නේ පළාත් සභා බල ප්‍රදේශ දෙකක් මැද. ඒ නිසා කිසිදු පළාත් සභාවකින් මේ පාලම පිළිබඳව net විවර වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ගම්වාසීන් ඉස්සරණං එහෙ ඉඳන් මෙහෙට යන්නත් මෙහෙ ඉඳන් මෙහෙට එන්නත් භාවිත කරලා තියෙන්නේ කිතුල්කොට පාරුවක්. මේ පාරුවේ ගිහිල්ලා ඒ කාලෙදි නම් 29 දෙනෙක්ගේ ජීවිත අනතුරට ලක් වුණා. ඒ නිසා 1998 වර්ෂයේදී යම්කිසි බලධාරියෙක් විසින් පාරුවක් දෙනවා. ඒක නවීන පන්නේ පාරුවක්. ඒ පාරුවෙන් ගමන් කරාමත් යම්කිසි අනතුරකට ලක් වෙයි කියන සැකේ නිසාම 2006 වසරේදී මේ පාලම සබරගමු පළාත් සභාව විසින් නිර්මාණය කළා. සාමාන්‍ය මේ පැත්තේ ඉන්න ගම්වාසීන්ගේ දෛනික අවශ්‍යතාවයන් තියෙනවා. රෝහලකට යන්න, කඩේකට යන්න, පොලකට යන්න, ළමයින්ව පාසලට ගෙන එන්න සහ නැවත වතාවක් පාසලෙන් රැගෙන එන්න මේ සියලුම දේවල් සිදු කරගන්න පහසුම පාලම වෙලා තියෙන්නේ, පහසුම මාර්ගය වෙලා තියෙන්නේ මේ පාලම. ඒ නිසා ගම් වතුර තර්ජනාවත් නායම් තර්ජනාවත් මේ පාලම නිසා මේ මිනිස්සුන්ගේ දෛනික අවශ්‍යතාවයන් බොහොමයක් පහසු වෙලා තියෙනවා. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.